අයිබෝවන් හත් ශ්‍රේණී දූ දරුවන්ව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් දරුවනේ කලින් කළ වීඩියෝ එක හරහා මම ඔයාලට ඉදිරිපත් කළා ලය පිළිබඳව පාඩම. ඉතින් ලය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. විලම්බලය, මද්දලය, ද්‍රුතලය කියලා. සාමාන්‍යයෙන් පවතින වේග සීමාවට අපි කියන්නේ කෙටින් කියනවා නම් මද්දලය. මැදලයෙන් දෙගුණයක් වැඩි වූ වේගයට අපි කියනවා ද්‍රුතලය. මැදලයෙන් දෙගුණයක් අඩු වේග සීමාවට කියන අපි විලම්බලය. ඉතින් අද මෙම වීඩියෝ ක්ලිප් එක හරහා මම ඉදිරිපත් කරන්න ඔයාලට විවිධ ලය අනුව යෙදෙන ජනකී කිහිපයක් තමයි. ඉතින් අපි එම ජනකී කිහිපය ගායනා කරලා පුහුණු වෙමු. මුලින්ම මම නෙළුම් ගීයක් තමයි තෝරගන්නේ. මේ නෙළුම් ගීතය ඔයාලා අහලා තියෙන එකක්. නිල් ගණ ලූපුල් පෙතිලෙස ලූවට කියන නෙළුම් ගීය. මෙය විලම්බලයට අනුව තමයි ගායනය වෙන්නේ. මෙදුම් මහ දෙතිතර තමයි විභාග වෙන්නේ. වාදනය කළේ අනෙක් ජන ගීතය. ඔයාලට දැන් සංසන්දන කළ බැලුත් පේනවා ඇති නිල්ගණ ලූපුල් පෙති ගායනා කළ ඒ ලයට වඩා වෙනස්. ඒ කියන්නේ නිල්ගණ ලූපුල් පෙති ලෙස ලූවට කියන නෙළුම් ජන ගීතය අපි ගායනය සහ වාදනය කළේ විලම්බලයට අනුව. දැන් අපි මම මේ වාදනය කළේ සම්මනල මහ වෙහෙර උසට කියන කමත් ගීතය. එතකොට මේ කමත් ගීතය ගායන සහ වාදනය වෙන්නේ ද්‍රුතලයෙන්, සාමාන්‍ය වේගයෙන් දෙගුණයක්. ඉතින් අපි දැන් ඒක ගායනා කරලා බලමු. සම්මනල මහ වෙහෙර උසට ගෙනත් පුරන මේ කමත, කැලණිය මහ වෙහෙර උසට ගෙනත් පුරන මේ කමත, මක්කම මහ වෙහෙර උසට ගෙනත් ඉතින් ඒ ද්‍රුතලයට අනුවම ගැයෙන තවත් ජන ගීතයක් තියෙනවා ළමයි මේකාගේ දෝකමතා සඳ දෙවියන්ගේ කමතා කියන කවිය. එහෙම නැත්නම් ජන ගීතය. මෙයත් මැදුම් තන්තිතරට අනුව තමයි ගායන වෙන්නේ. අපි ගායනා කරලා බලමු. Thank you.
අපි දැන් බලමු මධ්‍යලය අනුව ගැයෙන ජන ගීතය. අපි මේ සඳහා මේ වෙලාවේ තෝරගමු වැල්පුම් ගීතයක්. ඒ කියන්නේ ගෝඨම්බර වැල්පුම අපි භාවිතා මේ ගායනා කරලා බලමු. මේ ගෝඨම්බර වැල්පුම මහසොහොන් වැල්පුම ලෙසත් හඳුන්වනවා. එහෙනම් ළමයි අපි දැන් ඒක පුහුණු වෙමු. බස්ම නම් තුනට අනුව මේ ජන ගීත තුන හොඳින් පුහුණු වෙන්න මම ඊළඟ වීඩියෝ ක්ලිප් එක කරා අනිත් පාඩම අරගෙන එන්නම්.